भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් මේ සෑමදාම මේ සෙනසුරාදා තවත් දවස්වල ඉඳ ලැබෙන හැටියෙන් යමක් අහගන්න වීරියක් කරනවා. යමක් අහනවා කියුවාම නැනවතෙක් ලෝකේ ඥානය දිනු කරපු උත්තමෙක් මොනවද ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ සාමාන්‍යයෙන් මොනවා හරි කරු ප්‍රකාශයන් නෙමෙයි අපි හොයන්නේ. ජීවිතය ගැන මොනවද කියලා තියෙන්නේ කියන එක අපි හොඳට සිවිල්ලින් ජීවිතය ගැන කියන්න බොහොම අය මහන්සි වුණා. සෑහෙන උසහායක් යෙදුවා. නමුත් එක එල්ලේට අපි ජීවිතය කියන එකේ මූලික මුදුන් ස්ථානේ මෙතනයි. මේක විහිදිලා තියෙන මේ පැතිවලටයි මේකේ ක්‍රියාවන් මෙන්න මේ ආකාරණේ කියලා පැහැදිලිව කියන්න පුළුවන් උනේ ලෝතුරා බුදු පියාණන් වහන්සේට පමණයි. ඊට හේතුව වෙන කිසිවක් හෙව්වේ නැහැ. බුදුහාමුදුරෝ ඔය රහස විතරයි හෙව්වේ. ඇයි එහෙම හොයන්න හේතු උනේ? ජීවිතේ උන්වහන්සේට එපා වෙන තත්ත්වයක් ආවා. කාටද? බෝසතාණන්. එතකොට බෝසතාණුයි කියලා නම සම්බන්ධ වෙන්නේ මේ පාරමී පුරුණු සමයේදී බුද්ධත්වයට. එතකොට ඒ සෑම අවස්ථාවක්ම යොදාගත්තු උන්වහන්සේ මේ ජීවිතයේ කම්කටොළුවලින් ගහන වූ ජීවිතයක මේ රසවත් පැත්ත මොකද්ද? එහෙම එකක් තියෙනවද? සී නැත්තම් මේ ජීවිතයේ පිළිබඳව ගත යුතු තීරණය මොකද්ද? ඒ තීරණ ගැනීම සඳහා ජීවිතය කියන්නේ මොන මොන ආකාරයක පැවැත්මක්ද කියන එක අවශ්‍යණේකයි බුදුහාමුදුරුවෝ බෝසතාණන් උකලින්. එතකොට ඒ සසර එන ගමනේදීත් ඒ වගේම බුද්ධත්වය ලබන ආත්මෙදීත් අන්තිම කොටස වශයෙන් උන්වහන්සේ යන්තම් 6-4 තේරිච්ච දවසේ ඉඳලා කලේ මොකද්ද? මේ ජීවිතේ ඇවුස්සුවා. ඒ අවශ්‍යමින් එන සමේ එක්තරා වැදගත් අන්තිම අවස්ථාව තමයි ওই දුෂ්කර ක්‍රියා සමය වශයෙන් වෙන් කළේ. දුෂ්කර ක්‍රියා සමය. එතකොට ඔය ඒ අවස්ථාවවලදී හොයාගත්ත කරුණු වලින් කරුණු අතරේ එක්තරා කොටසක් තමයි මේ අද විස්තර වෙන්නේ. මේවා මේ අනුගාමඳුරන්ට දැනගන්ට ලැබිච්ච ප්‍රමාණයෙන් උන්වහන්සේ ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපු ධර්මාස්සේ මේ අපි හොයන දේවල් අප ගැන විස්තර සෑහෙන්න තියෙනවා. ඒතොර අද මේ විස්තර වෙන්නේ ඒසනා තුනක් ගැන. ඒසනා කිව්වහම සෙවීම් තුනක් ගැන. මේ සෙවීම් කියලා කිව්වහම ওই කොයි වෙලාවෙද හොයන්නේ කියන එක, කොයි වෙලේ හොයන එකද, කොයි වෙලාවෙද හොයන්නේ කියන එකක් අපිට හිතට එන්න පුළුවන්. එක වෙලාවක් නෑ, හැම වෙලෙම අපි කරන්නේ හොයන එක විතරයි. වෙන කිසිවක් මේ ලෝකේ සත්‍යය කියන ජීවි වස්තුවක් තුලින් කෙරෙන්නේ නැහැ. වෙන මොනම වැඩක්වත් එකම දේ එයා කරන්නේ සොයනවා. මොකද්ද මේ හොයන්නේ කියන එක ඊළඟට ප්‍රශ්නයක්. එතකට මේ සෑම දෙනාම එකක් ගැන යොමු වෙලා තිනවා. අපි සැප හොයනවා කියන කතාවට නැත්තම් තීරණයට අපි වැටලා තිනවා. අපි හොයන්නේ සැපයි. එතකොට මේ සැප හොයන කතාව අප තුල තිනවා. කවුරුත් ඒක පිළිගන්නවා. නමුත් බුදු පියාණෝ ඒක විග්‍රහ කළා වෙන පැත්තකින්. ඒ මොකද්ද? කාම භව බ්‍රහ්මචර්ය කියලා තුනකට ඕක බෙදුවා. කාම භව බ්‍රහ්මචර්ය කියන කොටස් තුනකට බෙදුවා. ඒ කොටස් තුنين අපි කතා කරන්නේ අර
අපි ඔය සැප හොයනවා කියු කතාවෙන් කියන්නේ මොකද්ද? අර කාම කියන කතාව විතරයි අපිට යම්තම් ගෑවිලා තියෙන අපි අදහස්. නමුත් අනිත් විග්‍රහය අපේ සිත්තලට මතුනේ නැහැ. මොකද ඒක බෙදන්න අපතුලේ තරම් ශක්තියක් තිබුණේ නැහැ. එතකොට මේ කාම භව කියන මේ සෙවීම් තුනක් සත්‍යය තුල තියෙනවා කියන එකයි කිව්වේ. එතකොට කාම කියලා කිව්වේ අපි නිරතුරුවම කතා කරනවා කැමැත්ත කියලා. ඒ කැමැත්ත ඇස්සේ තවත් ඕක විවෘතව කතා කරනකොට බලාපොරොත්තුව කියලා කිව්වා. එතකොට ඒ කාම ශබ්දයේ ඒ ක්‍රියා ස්වરૂපයේ සංවිධාන වීමට කාම ධාතුයි කියලා එකක් තියෙනවා. ඒ කාම ධාතුයි කියන එක තමයි අපි ඔය කාන්දමයි කියලා වෙන් කළා පහසින් තේරුම් ගන්න මේ අපි ප්‍රකාශ කළේ. එතකොට ඔය කියන කාම ඒ වගේම භව. භව කිව්වහම එතනින් ඒ શબ્දයෙන් පෙන්වන්නේ සිද්ධියක්. සිදුවීමකටයි භව කියන්නේ. එතකොට අපි හැම වෙලෙම සිද්ධියකුත් එකයි අර අපි කැමැත්තක් මතුවේන්නේ. ඔයාසේ බ්‍රහ්මචරිය කියලා තවත් එකක් බුදුහාමුදුරු ඉස්සරහ ගන්නවා. බ්‍රහ්මචරිය කියන්නේ පිරිසිදු පැවැත්ම කියන එකයි. පිරිසිදු පැවැත්ම. එතකොට මේ පිරිසිදු පැවැත්ම කියන එක හිතා ගන්න මේ සත්‍යය කියලා පොදුවේ ගත්තාම ඔය ඔක්කොන්ටම හිතන්න බෑ. ඒක එක්තරා ප්‍රමාණයක පරිේෂණ තීරණයකින් ඕන. ඔය බ්‍රහ්මචර්යය කියන්නේ පිරිසිදු අවස්ථාව පිළිබඳව අපි හිතාගන්න. එතකම් මේ සෑම සතෙකුටම සාධාරණ වූ සිවිල්ලට මේ බ්‍රහ්මචර්යයක් දැම්මා. ඒ මොකද්ද මේ කියන්නේ? හැම සතෙකුටම තියෙනවා ඔහු විසින් අපේක්ෂා කරන කාරණය. ඔහු විසින් අපේක්ෂා කරන කාරණය ඉතාම හොඳ අන්දමින් ඉතාම සරු අන්දමින් ඉෂ්ට කර ගන්නත්, ඒ වගේම තමන්ට එයින් අපිරිසිදු නාමයක් අපිරිසිදු තත්ත්වයක් නොඉන්න ඔහුගේ ආත්ම ප්‍රමාණය හැටියට හැම සතාම බලාපොරොත්තු වෙනවා. අපි ඒකට නිදසුනක් ගත්ත තනකොළ කකා යන ගොනික් හරකෙක්. මෙම ඒ තනකොළ කන්නේ මොකක් නිසාද? එතන තියෙනවා කාමය. මොකද්ද කාමය? එයාගේ සහගින්න නිවා ගන්න අර තනකොළ ටික උපකාර කර ගැනීමේ ඕනෑකමේ සතාතුලේ වෙලාව තිබෙන. ඉතින් ඒ ඕනෑකම සාර්ථක කිරීමට අර ඒක තනකොළ කණ්ඩ පටන් ගන්නවා. ඉතින් ඒ පටන් අරගන්නේ ඒ මඩගින්න නිවා ගැනීමේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමේ තත්ත්වයට පත්වීමට අර තනකොළ කණ්ඩ ඕනේ කියලා හිතුවට මදි කණ්ඩ ඕන. ඒක නිසා අන්න එකක් කනවා. ඊළඟට කොහේ හරි කිලුටු ගොඩක තනකොළ ටිකක් සරුවට වැවිලා තිබෙනවා නම් ඒක එයා ගිහිල්ලා ඉඹලා සුවඳ බලලා ඉව කළා එතනින් අයින් වෙනවා. ඒ මොකද යා පිරිසිදු අයිතිවාසිකම බලාපොරොත්තු වෙනවා. අපිරිසිදු හැබැයි එයාට වැටහෙන අපිරිසිදුකම. ඒකයි මං කිව්වේ ජීවිත තත්ත්වයේ හැටියට තමයි ඒක බෙදෙන්නේ කියලා. එක එකාගේ ප්‍රමාණවල හැටියට, දැනීම් ප්‍රමාණ හැටියට ඒ හැම එකම එක්තරා ප්‍රමාණයක නිදොස් ස්වභාවයකුත් අපි ඒ සතා බලාපොරොත්තු වෙනවා. ඉතින් බඩකින් හැටියට තනකොළ අතන තියෙනවා. නමුත් ඒක වැවිලා තියෙන්නේ කුණු ගොඩක. එයාට අප්‍රිය සහගත තැනක. එයා හොඳයි නොකියන තැනක. ඒක නිසා එයා එතනින් අයින් වෙනවා. අයින් වෙලා එයාගේ කටයුත්ත සම්පූර්ණ කරනවා. එතකොට දැන් මිනිහාට ඕක ආරෝපණය කළ ගත්තාම දැන් নানা ආකාරවලින් තමාගේ කාම කැමැත්ත ඉටු කර ගැනීමට මිනිස්සු නොයෙකුත් උපක්‍රම යොදනවා. ඒක ධර්මිෂ්ඨාන්දමින් අධර්මිෂ්ඨාන්දමින් හොඳ පැත්තෙන් නරක පැත්තෙන් කෝකෙනුත්. නමුත්
ඒ වැඩේ කරගන්න යා ඕනකම ඇති වෙලා ඒක එසේ කොහොම හරි ඉෂ්ට කරන අතර ඔහු බොහෝම කල්පනාවෙන් වග බලා ගන්නවා නරක දෙයක් එයාගෙන් කෙල්ල තිනවා නම් ඒක ලෝකෙට ආරංචි නොවෙන තැනට වග බලා ගන්න දැක්කොත් මේ කාට ඔක්ක කියන්න එපා කියනවා ඒ වගේම පුළුවන් තරම් යාව ඒවා වහන්න තවත් හැකි කරුණෝ එයා සංවිධාන කරනවා මේ මොකද ඒ තමාට ඒ බලාපොරොත්තු කාරණය ඉතාම පිරිසිදු අන්දමින් ලබා ගන්න එයා උත්සාහවත් ඒ බ්‍රහ්මචර්ය කියලා කිව්වේ ඔතන ඉඳලා යෝය බ්‍රහ්මචර්ය කියන ක්‍රියා ස්වરૂපය එන්නේ ඔච්චර දුර ඉඳලා එතකොට නියම බ්‍රහ්මචර්යාවට වැටෙන්නේ සියල්ල දැනගෙන කාරණා පිළිබඳව වටහාගෙන ඒවැ හේතුඵල න්‍යායන් තේරුම් ගත්තට පස්සේ නියම තැනට වැටෙනකන් අර ඔය නාමයන්ට අයිති ස්වરૂපයන් ජීවිතේ සෑම තැනම පවතින බව මේ විස්තරෙන් මේ කියන විග්‍රහයෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට හැම එකකින් දැන් අපි කිමු යම් කිසි කෙනෙක් මත්තන් බීලා යන පුජ්‍යලේ. ඒ මත්තන් බීම ඔහුගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ගැනීමට කරපු වැඩක්. නමුත් එයා සතුටු නැහැ. එයා බේබද්දෙක් හැටියෙන් සමාජයේ පෙනී හිටනවාට ඒ මිනිහා ඉතින් එයා වීසි වෙයි කියලා බයට හරියට යන්න ගිහිල්ලා එයා වීසි වෙනවා. එයාට ඒක වහගන්න ගිහිල්ලා තවත් ඔව් ඒකට තමයි හොඳ හොඳ හැසිරීම කියලා කියන්නේ ඕක තමයි ඒ අවදියට එයාගේ ප්‍රමාණ හැටියට ගන්න හොඳ හැසිරීම ඒ හැසිරීම ජීවුනු වෙවි එනකොට ඉතාලම හොඳ හැසිරීමට වත් වෙන මේ හැමතැනම තියෙන්නේ ක්‍රමයෙන් මිනිසාගේ ජීවිතයේ තත්ත්වයට එනතුරු ඒත් මිනිසා තමයි ඔය බේබදුකම් අරවම කරන්නේ. ඉතින් හොරකම් කරන්නේ. හොරකම් කරනවාට එයා හොරයි කියනකට කැමති නැහැ. එයා නොහොර වශයෙන් ඉඳගෙන හොරකම් කරනවා. ඒ කරන්නේ කාම භව දෙක ආශ්‍රිත මේ සම්බන්ධයයි. කාම භව කියන්නේ යමක් ඉටු කරගන්න එයාට සිද්ධ වෙලා තියෙනවා. ඒකට කැමැත්තක් ඉබදිලා තියෙනවා. ඒ කැමැත්ත ඉටු කර ගැනීම ක්‍රියාවට ඕ බහිනවා. නමුත් ඒ දැස්සට එතන නරකක් නැතුව කරන්න යා පුළුවන් තරම් වීර්ය කරනවා අන්න එතන කියන බ්‍රහ්මචාරිය නරකක් නැතුව කරන්න හදන ටික එතකොට මේ විදිහට සමාජයක් දෙසට හැරෙනකොට අපිට පේනවා හැම දිනම යම් කිසි ප්‍රමාණයක හොඳ තත්ත්වයක් එක්ක අපේක්ෂා වෙනුයි හැම ක්‍රියාවකම හැම හොඳ හෝ නරක ඒක ඉතින් සමාජයේ හැටියට හැම ක්‍රියාවකම යෙදෙනවා එයාගේ හිත යට තිනවා අනේ ඒක අපිට පුළුවන් තරම් හොඳින් ලෝකේ ජීවත් වෙන්න ඕන කියන කතාව හැංගීම නැති කෙනෙක් ලෝකේ කොහෙවත් එයා ළඟ තිනවා ඒක නමුත් එයාට ඒක සරු අන්දමින් කර ගැනීමට උත්සාහයක් නැත්නම් ක්‍රමයක් යොදන්න ඔහුගේ දැනීම නැහැ ඒ අපේ ළඟ තියෙන අපේක්ෂාවන් තමයි ඔය විදිහේ කටුකොහල් ගතිවලින් එහාට මෙහාට හැලැප්පි හැලැප්පි කිලුටු වෙවි ඇවිල්ලා යම් කිසි අවබෝධයක් කියන්නේ මේකේ නියම தත්ත්වය මේකයි මේක කරගන්න ඕන මේ විදිහටයි කියා කරුණ වැටහෙන සමයට එනකොට ඒසනාවල් ඒ වාගේම බ්‍රහ්මචර්ය කියන මේ සියල්ලම නිසිතැනට එල්ල වෙනවා දැන් අපි බලමු ඔය ඒසනාවල් කියන්නේ තමන්ගේ කැමැත්ත සාර්ථක කර ගැනීමට හොයන සෙවිල්ලට කියනවා ඒසනාව කියලා. දැන් අපි බලමු සම්මා සම්බුද්ධත්වයේ ලැබීම සඳහා. ඒ බුද්ධාංකුරයන්න් වහන්සේ ඒ තමන්ටගේ හිතට ආවා වූ ඒ හැඟීම කිව්වහම තමන්ට දුකින් නිදහස් වෙන්න ඕන මේ කියන
පංචකාම සම්පත්තියෙන් ඒ මේ උදව් අරගෙන ඒක කරන්න බෑ කියලා අද්දකීම් ගණනාවකින් මහා රාශියකින් ඒක තීරණය කළා. නමුත් තව හවුනේ නැහැ දුකින් නිදහස් වීමේ සියලු තොරතුරු වමනා කරන අංගෝපාංග දැනීම් මුකුත් තාම හරියට ලැබිලා නැහැ. නමුත් අරවැම් තමන්ට ඒකට උදව්වක් නැති බව තීරණය කළා. දැන් මේ ඒසනාව මොකද්ද? බුද්ධාංකුරයන්ගේ මේ දුකෙන් නිදහස් වීමට මා විසින් කළ යුත්තේ මොකද්ද? ඒකට කියනවා භවයේසනා. එතකොට දුකෙන් නිදහස් වීමේ ඕනකම තියෙනවා. ඒ ඕනකම ආවේ තමාගේ సంతානයේ පැවතිච්ච කාම ශක්තියක බලපෑම උඩ. එතකොට කාමයේ තිබුණා. එතකොට ඒ කාමය විසින් අර ඔක්කොම තුරන් කළා. ඒ තුරන් කළා තුරන් කළා තුරන් කළා දැන් ඇවිල්ලා තියෙනවා එක්තරා කුරුමානුමකට. මොකද්ද? දුකෙන් නිදහස් වීම ඉතාම අවශ්‍යයි. මේ දුකෙන් දුකටපත් වෙන්නේ සංසාරේ උපදින නිසයි. උත්පත්තිය නවත්තා ගැනීම දුකට දුකින් නිදහස් වීමේ එකම මගයි. එම නිසා මා විසින් දුකින් උත්පත්තිය නවත්තා ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද කියලා අන්න භවයේසන. ඒ සිද්ධිය හොයනවා. ඒ කාරණේ තමන් විහිං හොයනවා. එතකොට හොයාගෙන එනකොට මේ හෙවිල්ල අස්සේ තමන්ට නොගැලපෙන අවබෝධයන් වැටහීම් තේරුම් ආදී නොයෙක් ඒවා මේක අස්සෙන් මතුවෙනවා. එතකොට ඒවා සුද්ධ ඒවා එහෙම කටුකොහල් ගතියෙන් යුක්ත නැතුව සර්ව පරිසුද්ධ තත්ත්වයෙන් මේක කිසිම තැනක අස්කොන් නැහැ හැපෙන්න දෙයක් නැහැ කියලා හිතන්න පුළුවන් මට්ටමින් සුද්ධ කරන්න බුදුහාමේ බෝසතාණුකලේ මොකද්ද? දවසින් දවස තමාගේ පරීක්ෂණ උග්‍ර කළා. ඒවා ඉතාම සිව් මට්ටමට ගත්තා. මිදවීම බොහෝම ඉතින් කටුකයි. නමුත් ඉතාම සිව් මට්ටමට ගත්තේ මොකටද? මේකේ පරිසුද්ධ අවබෝධය ලබන්න. අන්න එතන ඒ බෝසතාණන්ගේ බ්‍රහ්මචර්යාවයි. මේ සැකතිනවන ආණ්ඩෝල. එතකොට එතන අර තමන්ගේ අවශ්‍යතාවය ඉතාම අපිරිසිදුතාවයෙන් ඉවත් කළා. ගන්ට හදන කොටස අන්නයාගේ පිරිසිදු හැසිරීම. එතකොට මේ පිරිසිදු හැසිරීම සංවිධානක ඔය කියන්නේ ඒ සනාතුන බෝසතාණෝ සංවිධාන කරන්න ඇවිල්ලා. අන්තිමට උන්වහන්සේට වැට මේ උන්වහන්සේගේ අවබෝධයට වැටුණා මේ සියල්ල කිලුටු කරන්නේ මොකද්ද කියන එක. එතකොට මේක ඉතාම පිරිසිදුව කරන්න ඕනකම තිබිච්ච නිසා මේ සියල්ල කිලුටු කරන්න මොකක්ද? මොකද්ද මේ කිලුටට හේතු වෙන්නේ කියලා බලන්ඩයි උන්වහන්සේගේ අර සියලු පරීක්ෂණයේදී. එතකොට මොකද සෑම තැනම යම් කිසි නුසුදුසු ස්වરૂපයක් උදාකරන ගතිය තිබෙන නිසා උන්වහන්සේ ඒක සොයනකොට අන්න උන්වහන්සේට පෙනුණා අර තමන්ගේ ජීවිතය ඇතුලේ නැවත නැවත බලපාන රාග ගති රාග ගතිය උන්වහන්සේට සබ්බරාග විරත්තත්ත රාග ගතිය උන්වහන්සේට පෙවුණා. මේ හැම ක්‍රියාවකම මේ දුකෙන් නිදහස් වීම සඳහා යොදන හැම උපක්‍රමයකම යම් කිසි ප්‍රමාණයක රිදුම් දෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න බැරි යම් කිසි අපේ බලාපොරොත්තුවේ රැඳී පවතින ක්‍රියා ස්වરૂපයක් මේ සිතේ පවතින. ඒ මොකද්ද? ඒකට කිව්වා රාගය කියලා. එතකොට දැන් අපි බලමු ඔය ඒ බුදුහාමුදුරන්ගේ බෝසතාණන්ගේ උදාහරණයෙන් අරගත්ත දැනීම් ටික ක්‍රොක් කළා අපේ ජීවිතේට අපි යොදලා බලනකොට අපිට දැන් මේ පිළිස කවුරුත් බොහෝම උනන්දුවෙන් ඒ බෝසතාණන් හිතපු ක්‍රමෙම තම තමන්ගේ ජීවිතවලටත් යොමු කරගෙන මේ වීර්ය කරන්නේ දුකින් නිදහස් වීමට අප විසින් කළ යුත්තේ මොනවද කියලා සෙවිල්ලක දැන් යෙදෙනවා. කැමැත්තක් සපුරා ගැනීම සඳහා සෙවිල්ලක යෙදෙනවා. මොකද්ද මේ කැමැත්ත?
අර තමන්ගේ ජීවිතයට දුක් ලැබෙන පැත්ත වහගන්න. එතකොට මේ සෙවිල්ලේ මේ දැනට කෙරීගෙන නෙමේ ඇසීම ධාරණය කර ගැනීම ඒ වාගේම හොඳට ඒක විස්තර සහිතව හිතා ගැනීම ආදී දේවල් මේ සෙවිල්ලේ එක කොටසක්. එතකොට ඒක දැන් මේ මේ කාටත් සම්පූර්ණයෙන්ම ලැබෙනවා. ඊළඟට මේක භවයේෂණාවේ කියන එක දැන් අර ජීවිතේ දුකින් නිදහස් කර ගැනීම සඳහා කළ යුතු ක්‍රියාවල් වල යෙදීමේ අවස්ථාව තමයි මේ භවයේෂණාව කියලා කිව්වේ. ඒතකොට දැන් අපි අලුතෙන් මේ වැඩක් බාර ගත්ත නෙමෙයි. අපි සසරට වැටිච්ච දා ඉඳලා කාම භව කියන මේ දෙකත් අර බ්‍රහ්මචර්ය කියන එකයි. ඔය තුනම අපි අපේක්ෂාවෙන් ඇවිල්ලා තියෙනවා. ඒක හැම ජීවිතයක් දෙසම බලනකොට හොඳට වැඩේ කරගැනීමේ නිර්දෝෂව කිරීමේ අපේක්ෂාව අපේ මිනිසුන් ගැන බැලුවත් හැම දෙනා තුළම තිබෙනවා. ඒක නිදොස්ස කරන්න ඕන බැරි නිසා ඒක තමාගේ නොයතිහිම නිසා හෝ දුර්වලකම නිසා හෝ දොස් සහිත වෙනවා. නමුත් එහෙම දොස් සහිත කිරීමේ ඕනෑකම ඔහු තුල නැහැ. එතකොට මේ ගතිය සසරේන හැම සතා තුලම තියෙනවා. හරියට කෙරෙන්නේ නැති වරදයි කරගන්න දන්නේ නැති එකයි, ඒ වගේ මෙතෙන් යොදන්න දන්නේ නැති එකයි මෙතන පාඩුවට හිටියේ. එතකොට දැන් මේ පින්නත් මේ පිරිස දැන් මේ ඉතාම සාරවත් තමාගේ අර කැමැත්ත මොකද්ද? දුකින් නිදහස් වීමේ කැමැත්ත ඉෂ්ට කර ගැනීම සඳහා සොයන ඒසනාවේ පළවෙනි කොටස තමයි මේ කරන්නේ. දැන් මේ අය ඒක නිදොස්ස කර ගැනීමට උවමනා කරන දැනීමක් සාර්ථක කරපු උත්තමයෙකුගේ ලැබුණු ආරංචියට අනුව ඒවත් ධාරණේ තබා ගන්න. එතකොට භව ඒසනාවේ කියන එක තමයි දැන් ඊළඟට අඩු වෙන්නේ. අපට ඊළඟට යොදන්න වෙන්නේ මොකද්ද? දුකෙන් නිදහස් වීම සඳහා අප විසින් යම් කිසි ක්‍රියා මාර්ගයක් කළ යුතුද? ඒ ක්‍රියා මාර්ගයේ පිළිබඳව විස්තරයක් තමයි දැන් මේ ලබන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන්නේ කාරණේට කන් දීමෙන් ලබන්නේ ඒ කළ යුතු ක්‍රමයයි. ඒක කාම ඒසනාවේ එක්තරා කොටස. ඊළඟට භව ඒසනාව දැන් මේ පිරිසට අයිති ඉතිරි කොටස මේ අයිටල්සක් මේ කාටත් අයිති ඉතිරි කොටස වෙන්නේ ඒ තමා විසින් දැනගත්තා වූ යම්කිසි ක්‍රියා මාර්ගයක් ක්‍රියා පිළිවෙලක් හැඩයක් සංවිධාන කළ යුතු පිළිවෙලක් වෙයි නම් ඒක සිදු කරමින් ඒක එසේ සිද්ධ වෙනවාද කියා බලමින් ඒක සම්පූර්ණ කිරීම අන්න භවයේෂණාව. ඒක සිදු කර ගැනීමේ අයිතිය ලබන අවස්ථාව. ඒක එයා සිදු කරනවා ඒ අවස්ථාව. එතකොට භවයේෂණාව කියලා නම් කරන්න හම් වෙන්නේ කොයි වෙලාවේද? ඒක සිදු වෙනවා තමන් දකින වෙලාවේ පමණයි. ඒක සිදු වෙන බව. දැන් ඒකට නිදසුනක් කිව්වොත් සාක්කයක්. දැන් මේ පින්නතුන් පානාතිපාතා වේරමණී අදින්නා දාන වේරමණී ආදී මේවා ඔක්කොම ගොනු කොල්ල ගත්තේ මොකටද? මිනිහෙකුගේ ජීවිතය දුකට හෙළන ගොරෝසු මට්ටමේ දේවල් අස්කිරීමේ චේතනාව. ඒ අස්කිරීමේ අදහසයි ගත්තේ. ඊළඟට ඒ සොයාගත් තමන්ගේ වැඩේ කරන දෙන ලකුණු ටික කොටස් ටික ආම්පන්නේ ටික තමයි ලැබුණේ. ඊළඟට ඒව පාවිච්චි කිරීමේදී සතෙක් මරන්න හෝ කොරකමක් කරන්න හෝ බොරුවක් කියන්න හෝ අවස්ථාව එළඹුණු විට ඊ අවස්ථාවේ తాවකාලිකයෙන් ලැබෙන යම් කිසි දෝෂාරෝපණයකින් මිදෙන්න ඒක කරන්න තමාගේ සිත යොමු වෙනා සමගම දුකින් නිදහස් වීමේ ක්‍රියාව සිදු කර ගැනීමට බලාපොරොත්තුෙන් හිටපු පුජ්‍යලයා දැන් මෙතෙන්දී සිද්ධිය කරන්න ඕන. භවයේෂණාව කිව්වේ ඒකයි. දයා ඒක සිදු කර ගැනීමට අවස්ථාව හොයන ඉඳීම නෙවෙයි ඒ වෙලාවේ තමන්ට හම්බ වෙනවද කියලා බලන්න ඕනේ. මොකද්ද ඒ බොරුව කියන්න හම්බ වෙච්ච එදිච්ච වෙලාවේ බොරුව කියන්නේ නැහැ. එතකොට යාට භව ඒසනාව සාර්ථකයි.
ඇයි? යා හිතාපු දේ තමන් තුල සිදු කරගෙන ඒක සාක්ෂි ඇතුළ දැකගත්තා. එතකොට මෙතන බ්‍රහ්මචර්යයේ සනාව මොකද්ද? මොහුට පේනවා මේ අවස්ථාවේදී මේ බොරුවක් නොකීම නිසා ඒ බොරුව කීමේදී ඇතිවෙන්නා වූ අයිතිවාසිකම් වලින් දැන් මේ අවස්ථාවේ මිදිලා මම ਸਰව සම්පූර්ණ මොනම ආකාරයකින්වත් ජීවිතයට දුකක් නොයන එන්න තිබිච්ච සියලු කපුළු වසාගෙන කිසිම පැත්තකින් නොයන තැනට වැඩ හදාගත්ත හැසිරීමක් දැන් මෙතන මං හරිගස්සලා තියෙනවා. අන්න ඒකයි මගේ පිරිසිදු හැසිරීම. පිරිසිදු හැසිරීම සිදුවෙන්නේ භවයෙන්. භවය කියන්නේ සිදුවෙන එකයි භව කියන්නේ සිද්ධිය. ඒක සිද්ධ වීමෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි බ්‍රහ්මචර්යය. බ්‍රහ්මචර්යය කියන්නේ සිදු මේ සිදු වුණාට පස්සේ තියෙන එක. සිදු වුණාට පස්සේ කියන්නේ දැන් ඔන්න යම් කිසි කෙනෙක් බොරුවක් කියන අවස්ථාව පැමිණිච්චහම ඔහු බොරුව නොකිය ඉඳීම සිදු කිරීමයි. ඒ ක්‍රියාව සිදු. ඒ සිදු නොකිරීම නිසා ඔහුගේ හැසිරීම පිරිසිදු හැසිරීමක් වෙනවා. තුනෙන් පරියප්ති කියන්නේ අපි දුකින් නිදහස් වීමේ කොහොමද කටයුතු කළ යුත්තේ කියලා ඉගෙන ගන්න. එතකොට ඒ ඉගෙන ගත්ත එකට අනුව තමන් විසින් පිළිපැදීම කියන්නේ ප්‍රතිපත්ති. ප්‍රතිවේදී කියලා කිව්වේ මං එසේ පිළිපැදීම නිසා මට මෙන්න මෙච්චර ලාභ ලැබිලා තියෙනවා. මොනවාද සෝහම් වෙලා තියෙනවා මොනවා හරි. එතකොට බ්‍රහ්මචර්යය කියන එක ඔයින් අයින් වෙන්නේ කොහොමද? මම දුකෙන් නිදහස් වීමට මගක් කෙව්වා, මග හම්බ වුණා. ඒ මගට අනුව මම ක්‍රියා කළා. ක්‍රියා කිරීම නිසා මගේ ජී ඒ හැසිරීම මගේ ඒ ක්‍රියා කිරීම පිරිසිදු එකක් වුණා. පිරිසිදු එකෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි අර කිව්වා අපි ප්‍රතිවේදී කියන්නේ පිරිසිදු කම නිසා ලැබෙන අයිතිවාසික. ඒක ප්‍රතිවේදයට අයිති එකක්. ඒක හැසිරීම අස්සෙන් දොට්ට තල්ලු වෙන අයිතිවාසිකමක් තමයි ඒ ප්‍රතිවේදී. එතකොට බ්‍රහ්මචර්ය ඒ ප්‍රතිවේද කියන එකටත් අර කියන ප්‍රතිපත්තියටත් අතරේ තියෙන නිර්මාණයක්. ඒකේ හේතු මේකේ හේතුව බ්‍රහ්මචර්යාවයි. බ්‍රහ්මචර්ය නිසයි සෝහන් වුණේ සකදාගාමි අනාගාමි අරිහත්. ඒ හැසිරීම කිලුටු වුණා. හැබැයි වචනේ ශබ්දය ගන්න ඕන. ඒ අර්ථයෙන් බ්‍රහ්මචර්ය කියන්නේ පිරිසිදු හැසිරීම. මේ නියමතනට පිරිසිදු වෙච්ච නිසයි සෝහන් වුණේ සකදාගාමි අනාගාමි අරිහත්. ඒක නිසා ඒසනා තුන ඔය විදිහට ගොනු වෙනකොට ඉතාම සාර අන්දමේ ඒසනාව සාර්ථක වීම ඉතින් අර පුජ්‍යලයාගේ දැනුමට අනුව වැටහීමට අනුව ඒ වගේම කෙරුවාවල් වලට අනුව ඔහුගේ සාර්ථකත්වය ලැබෙනවා ඇති. එතකොට මේක සම්පූර්ණයි කියන ඒසනා තුන නියම විදියට තමන්ගේ අදහස සාර්ථක කර දීම සඳහා ගොනු වෙන ගොනු කරන පුජ්‍යලයා විහිම් පිළිපැදිය යුතු කරුණ ටිකක් බුදුහාමුදුරුවෝ ඔයස්සෙන් ඉදිරිපත් කරනවා. මොනවාද? තණ්හකේ සබ්බරාග සියලු රාගයන් අයින් කරන්න ඕනේ. අන්න දැන් මේ ක්‍රියාවේ ඒසනාව සුද්ධ කිරීමේදී බ්‍රහ්මචර්ය බවට පත් වීමට මේ කියන රාගයෙන් අයින් වීමේ කියන ක්‍රියා ස්වરૂපය සම්පූර්ණයෙන්ම
මෙතන ඉස්සරහට වැටෙන්න ඕන. රාගයෙන් අයින් වෙන්නේ කිව්වේ මතු බලාපොරොත්තු අයින් කිරීම. එච්චරයි. ඉන් එහා මොකද? දැන් යම් කිසි කෙනෙක් හිතුවොත් මේක කරලා මම නිවන් දකින්න ඕනේ කියන එක එතනත් යම් කිසි බලාපොරොත්තු. ඔය ඔක්කොම බලා මේක මම පිරිසිදුව කරන්න ඕනේ කියන තැනින් නවත්තන්න ඕන. අන්න එතනින් නැවතුත් රාගය නැහැ. හැබැයි ඌ ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන. එතන රාගය නැහැ. දිව්‍ය ලෝක බලාපොරොත්තු හරි මොකක් හරි බලාපොරොත්තු බුදු වෙන්න බලාපොරොත්තු. බුදු වෙන වැඩේ කරනවා මිස බුදු වෙන බලාපොරොත්තු මෙතන රාගය. එතකොට කියන්න පුළුවන් මොකද මේ ක්‍රියාවට එළඹීම කියන එක නෑ. මේ ක්‍රියාව සුද්ධ වීමට නැත්නම් ඊට ගැළපෙන විදිහට ක්‍රියා කිරීමට දීලා තියෙන අංග මෙව්වයි. ඒ අංග වලින් මං යුක්තව ඒ සම්පූර්ණ කළා. අන්න එතෙන්දි එයාට පේනවා මෙන්න මේ අංගය සම්පූර්ණ වෙනකොට ඕක ඇතුලේ තියෙනවා දිව්‍ය සැප, බ්‍රහ්ම සැප, නිවන් සැප, ඕන සැප. ඔය චිත්ත තත්ත්වය ඇතුලේ තියෙනවයි නැතුව මට ලැබේවා කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ මං හදාපු චිත්ත ශක්තිය තුල ඔය කියන සුගති අයිතිවාසිකම් ඒ වගේ සදාකාලික සැපේ හිමිකම ඔක්කොම මේ සිත ඇතුලේ තියෙන එකක් මිසක් බලාපොරොත්තුෙන් ලැබෙන එකක් නෙවෙයි කියලා එයා හිමීටයක ගලව ගන්නවා. අන්න ඒ විදිහේ පරිසුද්ධ ස්වરૂපයක් සංවිධානය කරගත්තාම අන්නේ පුජ්‍යලයා කරන හැම වැඩකම රාගය නැති වෙයි. ඉතින් අපිට වැඩ අත්හරින්න බෑ දවස වැඩ. සෑම වැඩකම රාගය කියන අර කිලුට. දැන් අපි කියමු යම් කෙනෙක් කිරි දෝනවා. ගොම තියෙන්නේ තේ සතාගෙමයි. නමුත් කිරි දෝන අතර ගොම ටිකක් වැටුනොත් සම්පූර්ණයෙන්ම කිරි වල අයිතිවාසිකම නැති වෙනවා. අන්නේ ඒ වගේ අපේ සිතේමයි රාගය තියෙන්නේ. අපේ සිතේමයි සසර දුකින් මිදීමට උවමනා කරන ඕනකම තියෙන්නේ. එතකොට ඒ ඕනකමත් එක්ක අරකින් රාගය එක්කාසුනොත් අර කිරි වලට එකම තැනින් කිරි වලට ගොම ටිකක් වැටෙනවා. එතකොට දැන් එයා කල්පනාකාරී වෙන්න ඕන. බොහෝම ලෙහෙසියෙන් පුළුවන් ගොම මේකට වැටෙන එක නිසා කල්පනාකාරී වෙන්න ඕන. ගොම මුසු නොවි මේක කිරි ටික සුද්ධ කරගන්නා වගේ තමන්ගේ අදහසට රාගයේ මිශ්‍රණ වී පවත්වා ගැනීමට මං ඒ වැඩේ කළා. ප්‍රතිඵලයේ ආවට පස්සේ බලන්න අන්න එතෙන්ද මෙයා වැටෙන්නේ. එතකොට ඒකට ඉඩ නොදෙන ගතියක් තියෙනවා. ඒ ගතිය තමයි අපිව සම්පූර්ණයෙන්ම අර යට කරගෙන ඉන්න ශක්තිය කාමය කියන නැත්නම් අනිත් අතින් කියනවා නම් කාන්දම කියන්නේ. එතකොට ඒ කාන්දමේ උග්‍ර භාවය නැත්නම් වැඩිකම නිසයි මේ කියන රාග ලෝභ මච්චරිය ආදී මේ සංවිධාන හදන්නේ. නමුත් ඒක දැනගෙන මෙහෙම ගතියයි අපේ ජීවිතේ පවතින. නමුත් කොහොම හෝ මේ බලාපොරොත්තුව කියන එකට ඉඳ නොදී පවත්තා ගැනීම මා විසින් කළ යුත්තක් හුරු කළ යුත්තක් කියලා දැනගෙන වැඩ කරනකොට අරක බහිනවා. ඒකේ ශක්තිය ඉස්සරහට එමට ඉඳ නැතුව යන. ඊළඟට තණ්හාක්කේ විමුක්තිනු. තණ්හාව ක්ෂය කරන්න ඒවා. ඒ මොකද්ද කියන්නේ? තණ්හාව කියන්නේ අර කාමයේ මූලික ක්‍රියාව තමයි තණ්හාව කියන්නේ. යන්තම් හරි කාමයේ කියන්නේ කාන්දම නැගිටින කොට ක්‍රියාවට වැටෙන්න ලෑස්ති වෙනකොටම කියන්නේ ඒකට තණ්හා. ඒක කියන්නේ යොමු වීම කියලා අපි පොතේ පාවිච්චි කළා. එතකොට මේ යොමු වීම කියන එක තදින් මේ සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ, නවතින්න ඕනේ. මේ යොමු වීම නවතින්නයි කියේ මොකද්ද? අර තමන්ගේ සිත රාගයෙන් මිශ්‍ර කළ ක්‍රියාව අපිරිසිදු කිරීමට යොදන්නා වූ ශක්තිය ඉදිරිපත් කරන්නයි කියන තණ්හාව කියන වේගයෙන්, තණ්හාව කියන බලපෑමෙන්, ක්‍රියා ස්වරූපයෙන්. මොකද්ද? දැන් අපි ඒකට සාක්ෂියක් කියනවා නම් දැන් අපි මේ කතාව කතා කර කර ඉන්නකොට යම් කිසි හඬක් බාහිරෙන් ඇහෙනකොට ඒක මීට වඩා මිහිරි නම් අපි දන්නේම නැහැ ඒ හඬත් එක්ක අපේ සිත යොමු වීමයි, යොමු කරවීමයි මේ තණ්හාවයි කියලා කියන්නේ. අපි කරනවා නෙවෙයි ඒක ඒ ශබ්ද එක්ක ශබ්ද තණ්හාව ක්‍රියා කරනවා. ඒක අනාත්ම සිද්ධියක්, අපකරණ එකක් නෙවෙයි, හේතු සහිතව කරන එකක්. ඒතොර ඒක ඒවා එක පාරට නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. නමුත්
අර කියන බලාපොරොත්තු අයින් කරමින් බලාපොරොත්තු අයින් කරමින් සිද්ධිය දෙස බලලා තමා මේ කරන වැඩේ නිද්දොස් සහිතව ඒවට අයිති අංග සම්පූර්ණ වෙමින් කෙරෙනවාද කියලා බැලීම කරනකොට අර කියන තණ්හාව ඒ මොන එකකට හරි යොමු වීම ඒ ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා ඒක යම් කිසි දවසක තණ්හාක්ඛය කියලා වචනයක් පාවිච්චි කළේ තණ්හාක්ඛය තණ්හාව සම්පූර්ණයෙන් ක්ෂය වීම නැති වී යාම ඒ නැති වී යාම කරන්නේ කොහොමද අර රාගය පාවිච්චි නොකර ඉඳීම නිසා ඒ කියන කාන්දම් ස්වરૂපය වර්ධනය වීමට උදව්වක් ලැබෙන්නේ නැහැ ඒක ක්‍රියාවට නොවැටෙන නිසා කාන්දම තියෙනවා නමුත් ක්‍රියාවට පාවිච්චි කරන්නේ නැහැ අන්න ඒක නිසා ක්‍රමයෙන් ක්‍රමයෙන් ඔහොම ඒ කාන්දම් ශක්තිය නැත්තම් කාමය පාවිච්චි නොවීම නිසා ඒක වර්ධනය අඩු වෙයි කියලා යම් කිසි දවසක සම්පූර්ණයෙන්ම ඒ යොමු වෙන ශක්තිය පුජ්‍යලයක් තුළින් අයින් වෙනවා අන්න ඒකට කියනවා තණ්හාව ක්ෂය වුණයි කියලා. ඒ තණ්හාව ක්ෂය වුණාට පස්සේ ඒ පුජ්‍යලයාගේ තත්ත්වය මොකද්ද? ඒ සියලු ඒසනානම් කයම් වික්කු සියලු ඒසනා නවතිනේ. ඒ මොකද්ද? දැන් දුස අර පුජ්‍යලයාට අර තණ්හාව සම්පූර්ණයෙන්ම සිතෙන් පහ වුණාට පස්සේ ඍදුම් දෙනවයි කියන தත්ත්වය එයාගේ ජීවිතේ තුලින් අයින් වෙනවා මොකද ඍදුම් දීමට හේතු වූ ධර්මයයි මේ දැන් මේ මැකිලා තියෙන්නේ එතකොට වෙන්නේ මොකද්ද ඒ පුජ්‍යලයා සංසාරේ එන ගමෙන් යම් තාක්කල් අන්තිම පුංචි කුහුඹ වගේ ඉඳලා හරි මේ දුකෙන් නිදහස් වීමට දුකක් නැති தත්ත්වයක් ගැනීමට එයා ඔය ඒසනා තුනක් මේ නැත්තම් සෙවිලි තුනක් එක්ක ඉස්සරහට ආවා. නමුත් ඒ සෙවිලි තුනක් කිලුටුයි. ඒ සෙවීම විතරක් එයාගේ කෙරුණා. නමුත් මේක හරියට කරගන්න බැරි වුණා. නමුත් ඔහොම ඇවිත් ඒ අනුසාරයෙන්ම සතා ලොකු වෙලා මිනිසා බවට පත් වුණාට පස්සේ මිනිස් කමෙත් උමනා කරන අඩුපාඩු සම්පූර්ණ වුණාට පස්සේ කාරණේ හොඳින් තේරෙනවා මම හෙව්වේ මෙන්න මේවයි. මොනවද? මෙච්චර කල් මම දන්නේ නැතුව මොන මොනවා හරි අහුවෙන දේ හොය හොය වැඩ කළා. නමුත් මෙන්න මම දුකෙන් නිදහස් වීමට හේව්වේ මොකද්ද? මේ ශික්ෂා තුනයි මොකද්ද? සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන. ඒ ශික්ෂා තුනෙනුයි මේක මේ සැප ලැබීමේ අයිතිය සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟට ඒ ශික්ෂා තුන බුද්ධ දේශනාව තුලින් දැනගෙන ඊළඟට යා සීල ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව කියන තුන භවේශනාව හරියට කෙරෙනවද කියලා බලමින් සොයමින් පරීක්ෂා කරමින් මේක කරගෙන එනකොට ඊටාම පිරිසිදු තත්ත්වෙන් කෙරෙනවද කියලා බලන්න යා පරීක්ෂණයෙන් යුක්තව ඒ ගැන විමසිල්ලෙන් යුක්තව මේක හරියට කෙරෙනවද කියලා බලනකොට අන්න බ්‍රහ්මචර්යයේ සාමතන තියෙනවා. මේක පොඩ්ඩක් කිලුට මිශ්‍ර නැතුව කෙරෙන්න ඕන. අන්න එසේ කෙනොත් බ්‍රහ්මචර්යයේ සනාව සම්පූර්ණයි. ඒ ඒසනා තුන තුලි නිදොස්සයක කරනකොට අර කිව්ව මූල දුක් වීමට හේතු වන මූල ධර්මයන් සංවිධාන කරන තෘෂ්ණා නැත්තම් මූලික කාම ශක්තිය සිතෙන් තුරන් වූ දාට දුකක් ගැන හැඟීමක් ඇත්තේ නැහැ. ඒක නිසා එයා සියලු සෙවිලි සම්පූර්ණයෙන්ම නවත වූ පුජ්‍යලයක් බවට පත් වෙනවා කිව්වා. ඒ පත්වීම නිසා සියලු සසර සම්බන්ධතාවයන් මේ අයිති කරගෙන මේ කඩා බිඳගෙන තමන්ගේ ජීවිතයේ සදාකාලික වශයෙන් දුකින් නිදහස් වූ තත්ත්වයට පත් වෙන පුජ්‍යලයක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ වදාළා. එතකොට දැන් මෙතනින් පේනවා කොයි තරම් විවෘතව ජීවිතේ අපි අමුතු දෙයක් හොයනවා නෙවෙයි හොයමින් ආපු එකයි මේ හැම්බේ. එක දවසක හෙව්වා නෙවෙයි සසරට ඇතුල් වෙච්ච දා ඉඳලා මේ සෙවිල්ල අපි කළා. එතකොට හම්බෙච්ච දා හරි විදිහට අපිට ඒක හම්බෙච්ච දා අපි ඒක නිසි විදිහට කරගෙන එදා සසරට වැටිච්ච දවසේ හිතපු සිතවිල්ල කල්ප කෝටි
අප්‍රමාණ ගණනකට පස්සේ මිනිස් ආත්මේ ලැබලා ඒකේ නියම ශාස්ත්‍රය ලබාපු දා ඒ අදහස සම්පූර්ණ කරගත්තා සීළු කෙලසුන් නැතලා දුකින් නිදහස් වුණා අන්න එතකොට දැන් මේකෙන් පේනවා අපි දැන් මේ සසරේන කොයි සතා හරි මොන ආගමිකයා හරි කවුරු හෝ වේවා මේ මාර්ගයේ මේ එන පාරේ නියමම බුදුහාමුදුරුවෝ ඒ පාරේ නියම නිවැරදි විස්තරේ ලබා ගන්න හම්මුනේ ලෞතර බුදුරේ ක්ලෝපාලුවාට පස්සේ එතකන් කවුරුත් හෙව්වා එක එක මත කිව්වා ඒ මත වලට වැටිලා එක එක කෙනා එක එක විදිහ වැඩ කරමින් සංසාරය ලෞතර බුදුරේ කම වෙලා ඒ බුදු වදන තේරුම් ගැනීමට තරම් සුදුසු ඥාන සම්පatti ලැබිච්චදා ඒ පුද්ගලය විතරක් අර ඒ සනාව සම්පූර්ණ කළා සියලු දුකින් මිදලා වූ අමා මහ නිවන් දැක්කා එතකොට දැන් ඔන්න අපේ කාලය සම්පූර්ණයි එතකොට දැන් ඔන්න අහන්න තියෙන ප්‍රශ්න ඕන එකක් අහන්න පුළුවන් हंगीन ඒවා එලාගේ කෙරුවාවල් ඔක්කොම අර පහත්පත් තියෙන නිසා නරක සතයි කියන්නේ වෙලා තියෙනවා මොකද බ්‍රහ්මචර්ය ඒසනාව හරියට කෙරිලා නැහැ ඉතින් අපෙත් එහෙම අපෙත් හරියට කෙරිලා නැහැ ඒකනේ මේ නොයික් ගම් කටුවට මොන පාන ඒක නිසා හිත ධර්මින් හොඳ වෙන්නේ නැහැ ක්‍රියාවට වටනට පස්සේ හොඳයි अनर्थ्यकिलेन හැකිලනා කියන්නේ ඒකට යොමු වෙන්න හිතෙන් දෙන්නේ නැහැ ශක්තිය. ඒකට කියන්නේ හිරි කියලා. ඔත්තප්ප කියන්නේ මේ ක්‍රියාවට අහු නොවි මං කොහොම හරි බේරෙන්න ඕනේ කියලා ඊළඟට බේරෙන මගක් හොයන අවස්ථාව ඔත්තප්ප කියන්නේ. එතකොට හිරි ඔත්තප්ප දෙක තමයි බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කිරීමට මූලිකව ක්‍රියා කරන්නේ. ඒකෙන් සංවිධාන වූ සිත අන්න බ්‍රහ්මචර්ය කියන මේ මගට වැටෙන. ඒ දෙක බ්‍රහ්මචර්ය සංවිධානය කිරීමට උදව් දෙන සහායකර ධර්ම දෙක. ඒකයි දෙකේ තියෙන සම්බන්ධය. දැන් ඉරිය ඔත්තප්ප දෙකෙන් ඉරිය වඩ නගනවානේ. ඉරිය ඔත්තප්ප දෙකෙන් ඉරිය වඩ නගන ඉරිය ශක්තිය. විරිය ශක්තිය. ඔව් ඒ ඒ ඒ ගොඩ නගන්නේ මොකද්ද? तमंट ओन वेखंड शक्ति मुखद संसार अनादिम खाल सटिंग जीवित दुखी निधास्ंड ओन कमिंग आप देखे दुखी निधासी मे वीरिय दुखी निधासी क्रिया यदि मे शक्ति अन्यागी गुडन एक हुआ वीरिय ब्रह्मचर्या एक पाविची मत ब्रह्मचर्या मुगज तमागे जीवित दुखिंग ब्रह्मचर्य संविधान करनी सहायवेन धर्म
තාවකාලිකයි සදාකාලිකයි කියලා දෙකයි. ඒ දැන් ওই මහත්මයා කියන්නේ තාවකාලික දුකින් නිදහස් වීමට හිරියොත්ප්ප දෙක වැඩ කරන හැටි. ඒ වෙලාවට විතරයි වෑන් කිසිම දුකින් නිදහස් වීමයි. අයිතියක් පිලිස්සීමේ දුකින් නිදහස් වුණා. නමුත් එයා ඒ ළමයා වෙන දුකකට වැටුණා. ඒ මොකද්ද? අනේ මට පාන අල්ලන්න බැරි වුණා. මේ ඉලව් පිච්චිල්ලක් නිසා. අන්න තව දුකකට එහෙම තේරුම් ගන්න හොඳ නැති එකයි මම මේ පෙන්නේ. මොකද්ද? හිවියොත්ප්ප දෙකේ තියෙන්නේ කොහෙත්ම දුකකට වැටෙන්නේ නැති. නමුත් අර ළමයා දුකකට වැටිලා. ඒක නිසා හිවියොත්ප්ප දෙක දුකින් සම්පූර්ණයෙන් බේරෙන తాවකාලික සුළුවෙන් හෝ ඒකේ කොහෙත්ම කිලුටක් හිටින්නේ නැහැ. එච්චරයි. ලොකු වචන පාවිච්චි කළේ ඒකයි මම බැලුවේ. ලෝකෝත්තර කියලා ලෝකෝත්තරය කියන්නේ අපි ඒක තේරුම් ගන්න. ලෝකේ සම්බන්ධයක් නැතුව සැප විඳීමටයි ලෝකෝත්තර කියන්නේ. ලෝකේ සම්බන්ධය කියලා කිව්වේ ඇසක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන කිසිවක් ආශ්‍රය නැකත් නිකම්ම සිත තියෙනකොට සැපක් විතර මතුවෙන එකටයි ලෝකෝත්තර කියන්නේ. එතකොට මේ ලෝකෝත්තර සැපේ හැදීමට ඒ සැපේ හැදීමට උදව්වක් තමයි හිරියොත් අප්පදේ. ඈ බ්‍රහ්මචර්ය කියන්නේ බ්‍රහ්මචර්ය කියන්නේ ඉහළම තත්ත්වය ලබා ගන්න හැසිරෙන හැසිරීම. චර්ය කියන්නේ හැසිරීම. බ්‍රහ්ම කියන්නේ පිරිසිදු. පිරිසිදු හැසිරීම හැසිරෙලයි ඒ ඉහළම තත්ත්වය ලබන්නේ. ඊළඟට මේ මේකෙම කියන්නේ සම්පූර්ණ ඒසනාකයම්බි සියලු ඒසනාව නවතින. ඊළඟට අමුතෙන් උත්සාහයෙන් හැසිරෙන එකක් නැහැ. හැසිරෙන හැම එකක්ම බ්‍රහ්ම තත්ත්වයට වත්. ඔව් දැන් අපේ දුකෙන් නිදහස් වීමට නිදොස් අන්දමින් පිරිසිදුව කරන හැම ක්‍රියාවක්ම කතා කළත් බැලුවත් අහගෙන හිටියත් මේ සෑම එකක් අර කියන බ්‍රහ්මචර්ය ස්වරූපෙට තමයි වැටෙන්න ඕන. ඒ බ්‍රහ්මචර්ය ස්වරූපෙට ඒ බැලීම කතා කිරීම වැටුනොත් එතන තියෙනවා සියලු දුකින් නිදහස් වීමේ අයිතියක් ඒ ප්‍රමාණය. එතකොට දැන් මේ අපි ඔය කතා කළේ ඔය මේ දැන් මේ බෞද්ධයන් මේ විශාල උත්සාහයක් දරන්නේ මේ බ්‍රහ්මචර්ය தත්ත්වයට ජීවිතේ ගන්නයි. එතකොට බ්‍රහ්මචර්ය தත්ත්වයට ජීවිතේ ගැනීමේදී තමන්ගේ කතාව බලාපොරොත්තු වලින් තුරන් වූ කතාවක් වෙන්න ඕන. එතකොට සිතිවිල්ල හැසිරීම ඒවා ඉතින් ඒ ගානට යම් දවසකට ගත්තේ අන්නේ ඒ ගන්න ප්‍රමාණයට යගේ හැසිරීම බ්‍රහ්මචර්ය වේ. දැයි ඉච්චර වෙන්නේ ප්‍රශ්න. දැන් මේ පින්වත් පිරිස මේ අපි යවය අපි මේ අර ශබ්ද වචනවල ශබ්ද පිළිබඳව අපි දැනට වචනාර්ථ වශයෙන් අරන් තින තීරුන් දිහා බලලා ක්‍රියාර්ථයට ඒක වටනකොට අපි නිකන් තිගැස්සියක් උපදිනවා. ඒකේ අර පරතරයක් පේනකොට. නමුත් වචනාර්ථයට වඩා ඒකේ ක්‍රියාර්ථයයි ගන්න ඕන. ඒ ක්‍රියාවෙන් තමයි බුදුහාමුදුරුවෝ ඒකේ ප්‍රත්‍යක්ෂය කියලා ගන්නෙ. මේක බ්‍රහ්මචර්ය කිව්වේ මෙන්න මේ නිර්දෝෂයේ උඩයි ඒක මම දන්නේ. මගේ ඒ ක්‍රියාවේ කිසිම දුකට වැටෙන මුකුත් තිබුණේ නැහැ. අන්න ඒකට කියනවා ප්‍රත්‍යක්ෂය කියලා. අන්න එහෙම තත්ත්වයකයි අපේ ජීවිතවල රඳවා ගන්න අපිට මේ චිත්ත පාරිශුද්ධිය කියලා වැඩපිළිවෙලක් දුන්නේ. සිත පිරිසිදු කිරීම. ඔය සිත පිරිසිදු කිරීමේදී කරන්න තියෙන ඉතාම වැදගත් දේ ධාම
කෙරෙන උදාහරණ වැඩේ තමයි මේ බ්‍රහ්මචර්ය තත්ත්වයට සිතේ ක්‍රියාපත් කිරීම. බ්‍රහ්මචර්ය තත්ත්වයට සිතේ ක්‍රියාපත් කරනවා කියන්නේ මොකද්ද? මේ සිතවිල්ල ඇස්සේ මුකුත් බලාපොරොත්තුක් නැහැ. ඒක සංවිධානය කිරීමට අපිට ඉතාම ලෙහෙසි වෙන ක්‍රමයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වුවා සිත දෙස බලන්න. බලාගෙන ඉන්නකොට සිතට එන නරක අදහසෝ හොඳ අදහසෝ මධ්‍යස්ථ අදහසෝ මොකක්කෝ නරකම හැඟීම් එන්න පුළුවන් හොඳ හැඟීම් එන්න පුළුවන්. ඒ කොයි එක ආවත් ආපු බව දන්නවා, තීන බව දන්නවා, ගිය වෙලාවට ගිය බව දන්නවා. අන්න එහෙම හිටියොත් අන්න යා බලාපොරොත්තුන් තුරන් වූ කෙනෙක්. මොකද යවන්න බලාපොරොත්තුවකුත් නැහැ, තියාගන්න බලාපොරොත්තුවකුත් නැහැ. එහෙ වැනි දේවල් මට මම කැමති නැහැ කියලා බලාපොරොත්තුවකුත් මුකුත්ම නැහැ. ආව පේනෝ, තීනෝ පේනෝ, ගිය බව පේනෝ. නැත්නම් එහෙම තීනෝ පේනෝ. ඔහෙ තීන බව තියෙන් දැල්ල නිකයි. ඒක අරින්න ඕනේ, ඒකෙන් බේරෙන්න ඕනේ කියන හිත පහළ කිරීම තමයි බලාපොරොත්තු. අන්න ඒකට සිත පුරුදු කරන්න මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන නිසා ඒක කරනකොට අර කිව් ඔක්කොම රවුමම ඉෂ්ට වෙනවා. තීතාම පහස ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා බුදුහාමුදුරුවෝ වදාලේ. එකම වැඩයි කරන්න ඕනේ. ඔය කියන සියලු බලාපොරොත්තු සාර්ථක කළා, සියලු අදහස් සම්පූර්ණ කළා දෙනවා එකම වැඩේ. මොකද්ද? තමන්ගේ සිතට වැටෙන එක මොකද්ද කියලා හඳුනාගෙන ඉන්නේ විතරයි. ඉන් එහා මොකද? එතකොට ඒකායන මාර්ගය කියන්නේ ඕකයි. හොඳයි පින්නතුනි, දැන් මේ පින්නක් පිළිත මේ ඉතිරි කාලය භාවනාවේදී ලෑස්ති වෙන්න. සතුටු අය බැරි අයට ඉතින් බල කරන්න ඕනේ නැහැ. එතකොට දැන් මේ අවස්ථාවේ ධර්මයෙන් පිළිගත්තා, තේරුම් ගත්තා. කල යුත්තේ මොකද්ද? ඊළඟට අර භවේශනා වශයෙන් කරන හැටි තේරුම් ගන්න අපි දැන් මේ අවස්ථාවේ මේ ක්‍රියාවේදී යෑමේදී මේ අගේ සලකා මේ වාටි දැන් නිරන්තරයෙන් සහාය වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අපාපැසුරු කරන්නා වූ ස්ථානවලටත් අදිද්දුවිත සීලම දිවි රාජ සමූහයාද නවින් නැසීමේ පරිලෝකීය මෞපියාදී ඥාති වර්ගයාද බුත පින්නුතුන් දලෝ සතුන් ද අපේ මේ උදාහරණ ක්‍රියාවට සහකාර වෙත්තා. අප පුරන්නා මේ ධර්ම ශක්තිය සමටමත් අපටත් එකසේ නිවන් අවබෝධයේ පිණිස හේතු වේවා යන සිත ඇති කරගෙන සාදු කියලා දැන් භාවනාව ආරම්භ කරමු.